දෙදස් දහනමයයි දහයයි දාසය දින දෙරණ ප්‍රෘත්තිවිකාශනය මගින් සඳහන් කළ තිබුණා දෙදස් දහනමය අයවැය යෝජනා අනුව වැසිකිලි පහසුකම් සැපීමේ වැඩසටහන සඳහා අනුමාත වූ රුපියල් මිලියන 400ක මුදල සභාපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපතිවරණ ප්‍රචාර කටයුතු සඳහා භාවිතා කරනවා. මේක සම්පූර්ණයෙන්ම සාවද්දි පුවතක්. මේ වැඩපිළිවෙල සඳහා අයවැය යෝජනා තුළින් රුපියල් මිලියන 4000ක මුදලක් අනුමතු වුණා. නමුත් මැතිවරණයේ ප්‍රකාශවරණ අවස්ථාව වන තුරු මේ වැසිකිලි ලබා දීමේ වැඩසටහන සඳහා කිසිදු මුදලක් මහභාණ්ඩාගාරයෙන් නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ හරහා ජාතික නිවාස අධිකාරිය වෙත ලැබිලා නැහැ. මෙම ප්‍රවෘත්ති විකාශනයේදී නිවාස අධිකාරිය සුරකීමේ සංවිධානය කියන සංවිධානයක් විසින් තමයි මේ ප්‍රකාශය කරලා තින්නේ. දුගී දුප්පතුන්ට නිවාස සැදීම සඳහා පිටව ඇති සෙවන අරමුදල සතු මුදල් නිවාස ණය ළඟා ලබා දීම සම්බන්ධයෙන් සෙවන අරමුදලින් සිද්ධ වුණේ දුගී දුප්පත් ජනතාවටත් අවශ්‍ය නිවාස පහසුකම් සපයා දීම සඳහා කඩිනම් දායකත්වයක් ලබා දීම. ඒ ක්‍රියාවලිය තුළ ජාතික නිවාස අධිකාරියේ කාර්ය මණ්ඩලයට අත්දැකීම් තිබෙනවා. අවස්ථා ගණනාවකදී සෙවන අරමුදල දුගී දුප්පත් ජනතාවට ආධාර පදනම් කරගෙන උපකාර කරනවා වගේම ජාතික නිවාස වැඩසටහනේ අවශ්‍යතාවයට සෙවන අරමුදලින් ණය මුදල් ලබා දීම සිද්ධ වෙනවා නැවත ප්‍රතිපූර්ණයේ කිරීමේ පදනමට. විශේෂයෙන් කියන්නට ඕනේ සෙවන අරමුදලේ පාලක මණ්ඩලයේ සභාපතිත්වය දරන්නේ නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා. එතුමන්ගේ අනුමැතියකින් තොරව සෙවන අරමුදලේ මුදල් එවැනි කටයුත්තකට දායක කරගන්නට බෑ. මෙම ප්‍රවෘත්ති විකාශනයේදී ජාතික නිවාස අධිකාරියට අලුතෙන් බඳවා ගන්නා ලද සේවකයින් විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම කියන කාරණය. මම ඊට වගකීමකින් කියනවා ඒක සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක්. තවත් කරුණක් සඳහන් කරනවා පසුගිය කාල සීමාවේදී නීති විරෝධී ලෙස බඳවාගත් සේවකින් 2000කට අධික පිරිසක් ස්ථීර කිරීමට හොර රහසේ ලිපි සකස් කිරීම සිදු කරන ලබන අතර ඒ සඳහා සභාපතිවරයා අද දින රැස්වීමක් පවත්වා පැය 48ක් ඇතුළත මෙය සිදු කළ යුතු බවට උපදෙස් ලබා දී ඇත. මා ඊට වගකීමකින් කියනවා මෙවැනි ප්‍රකාශයක් මොනම අවස්ථාවකදීවත් ජාතික නිවාස අධිකාරියේ සභාපතිවරයා හෝ කළමනාකාරීත්ව විසින් නිකුත් කර නැහැ. මොනම කාල පරිච්ඡේදයකවත් මිහිලා සඳහන් සේවකින් 2000ක ප්‍රමාණය නීති විරෝධී විදියට බඳවාගෙනත් නැහැ. ජාතික නිවාස අධිකාරියට සියලු කාර්ය මණ්ඩලයේ බඳවගෙන තියෙන්නේ නිත්‍යානුකූල පදනමක් යටතේ සේවා අවශ්‍යතාවයන් පදනම් කරගෙන.